හාමුණු දන්නවට අපේ ලොකු හාමුගේ සමාර ගති පැවතුම් හන්ද ටිකිතිි මැනික ලොකු වේදනාවක් වින්ද. ටිකිරි මැනික මලේ මහා දුක් අන්දරාවක් හිතේ දරාගනය කියල මම දන්න හාම අනේ හිත සතුටෙන් ඉන්න ලැබුණන ටිකිරි මැනික තාමත් ජීවතුන් අතර වලවට අපල කාලි ලැබේ ටිකිරි මැනිගේ මරණින් පස්සේ හම් බලාඉදදි මේක මූසල වුණ පාලුවට ගිය හිනාහනක් ඇහෙන්නේ නැතුව ගිය තිකටම මේ වලව මේ විදියට තියාගන්න බෑහාම සිරියාවන්ත මැනිකෙකිෙනවගේ ඇල්ම බැල්ම ලැබෙන්න්න ඕන බේබි හාමුල එහෙ මේ දුව පැන ඇවිදින්න ඕන එමනේ දාම කිරි මැනික හිනාව නැතිකරපු කාරණ අවාරිකත්තන්න ම මොන තරන් දැඟලුව දහම් කොහෙද අපේ ලොකු හම මං කියන දේවල් තඹේකටවත් ගණන් ගත්ත නෑ අංගෙන බයවෙන්න එපා බණ්ඩු මන් දන්නවා කලට වෙලාට මේ දේවල් නවත්තල පෙළවාක් කරගන්න ඕනි කියලා මන් දන්න හැමදාම් පිස්සුනටන්න බෑ කියලා අනේ හාමුට ඒතික තේරෙනවන කොච්චර දෙයක්ද මං හිතනවා හාම ඒකට කාලි දැන් ඇවිල්ලයි කියල මම චන්දෙන් දිනුවට තාමත්මට මන්ත්‍රය කෙනෙක් විදිර නමක් කතාගන්න බැරිවු මම මේ දඟලන්න ඒකට මන් තැනකට ඇවිත් තමයි කසාදයක්ගෙන හිතන්න අර රූපසිරියලා කරන්න හදන වැඩේ හොඳින් බැරිගන්න නරකින් හරි නවත්තන්න ඕන එහෙම නැත්තන් ඉතින් මේ මොකෙද්ද බණ්ඩෝ උන් සෙල්ලන් දාන ගමේ විතරයි මම මේ දඟලන්නේ රටේ නමක් හදාගන්න ඒකට සල්ලි ඕන ඒකයි මම සිල්වත් එක එකතුලා බිස්නස් වලට උන්නතිල කරලාට මේව තේරෙන්නේ නැහැ තමන්ගෙම කියලා කෙනෙක් ළඟ නැති වුණාම හිතට වේදනාවක් දැනෙනවා තමයි ඒත් මන්නං හිතන්නේ ඒක ලබා උපන් හැටි කියලා. වෙන මොනවා කරන්න. ඒ අතින් නංගි මටත් වඩා ආසර නෑ. අර ළඟක නැතත් දුරක හරි සහෝදර සහෝදරිය ඉන්නවා. කාත් කරුවත් නෑ කියල කිවේ බොරුවටක්ක අම්මයි තාතයි අයයි තාම ගම ඉන්නවා එතකොට කොළඹාවේ රස්සාව කර දෙම නැතන් මාදවත් එක්කද ඒ දෙකම හින්ද නෙමේ මුලින්ම මේ ගැන අක්කට නොකිවේ අක්ක මං ගැන මොනවා හිතයිද කියලා හිතලා ඒත් අක්ක මේ මට සලකන විදිහට මට තවත් අක්කට බොරු කරන්න බෑක්කි කියන් අක්මැතින මං බල කරන්නේ මට දැනගන්න ඕනෙත් නෑ අක්ක දැනගන්න ඕනේ මගේ තාත්තා වලව්වේ අඳගොවෙක් පුංචි කාලේ ඉඳලා තාත්තා හැදුනේ වැඩිනේ වලව්වේ
තාත්තමාව රිචඩ් හාමු ළඟට එක්කන් ගියා රස්සාවක් වෙලා දෙන්න. හාමු කිව්වා හාමුගේ කවුන්ස් බලා කියාගෙන ඉන්න කියලා. හාමු තාත්තගේ වයස. තාත්තා ඒකට හරියට සතුටු වුණා. කැමැත්තු දුන්නා. ඒත් මගේ හිතේ පුංචි සැකයක් තිබුණා. හාමුගේ හිතේ වෙන බලාපොරොත්තුවක් තියෙනවා කියලා. දවසක් හාමු යාගේ කැමැත්ත එළිපිටම කියලා මාව යා ළඟට ගන්න හැදුවා. මං පැනලා දිව්වා. ආයෙත් තරප්පු පෙළේදි මාව අල්ල ගන්න හැදුවා. හාමුගේ පයල ඉස්සල වැටුණා. මට එතන මොකද්දෝ භයානක දෙයක් සිද්ධ වුණා කියලා. මං පස්ස හැරලා බලන්නේ නැතුව දිව්වා. දුවගෙන ගිහින් නැවතුනේ ස්ටේෂන් එකේ. ස්ටේෂන් එකෙන් කෝච්චියට නැග්ගා. කෝච්චියේදී තමයි මට මාධව අයියා හම්බුනේ. අක්කා මාව ගෙදර එක්කන් ගියා වගේ මාධව අයියත් එයාගේ බෝඩින් මේ මාව තියාගත්තා. එයාගේම සහෝදරයෙකුට වගේ තමයි මට සැලකුවේ අක්කේ. අතරතුරේ අපි ආදරේ කරන්න පටන් ගත්තා. එතකොට අර හාමුදුරු මොකද උනේ? හාමු මලා කියලා පත්තරේ තිබ්බා. පොලිසිය තාමත් මාව හොයනවා. හාමුගේ පුතා කෝසල මගේ පස්සෙන් පන්නනවා. එයා දැන් මන්ත්‍රී කෙනෙක්. තියනේ මං හීන කිව්වත් හිතුවේ මේ වගේ දෙයක් වෙලා ඇති කියලා. දෙයක් වුණාව කියලා මට හිතෙනවා පොලිසියට ගිහින් බාර වෙන්න. අවුරුදු ගානකට මාව හිරේයයි. එතකොට කෝසලකින් විතරක් නෙමෙයි ධනංජය සර්ගෙනුත් බේරිලා ඉන්න පුළුවන් මට. නංගිගේ දෙමාපියව දන්නවද නංගි ජීවතුන් අතර ඉන්නවයි කියලා? ගෙදරට ලියුමක් දාන්න ගිහින් තමයි කෝසලට මං ඉන්න තැන දැනගන්න ලැබුණේ. ඒ හින්දා තමයි ධනංජය සර් ළඟට යන්න ගියේ. එහෙමනම් හොඳම දේ තමයි ළඟි මෙහාට වෙලා ඉන්න එක. නංගි මොනවටද මේ කරපු නැති වැරද්දකට බොරුවට දඬුවම් දෙන්නේ? අපි ඔන්න ඔය තියෙන හැටි එකට කාලා බීලා මෙහාට වෙලා ඉන්නේ.